ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත් කාලයක සිට පැවතෙන සදහම් මිතුදම ශක්තිමත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේත් ශ්‍රී ලංකා පොලිසියේත් පූර්ණ අනුග්‍රහය යටතේ මහමෙවුනාව භාවනා අසබසංජිතයේ මගින් සංවිධානය කරන තායි වන්දනා පාදයාත්‍රා අසිරිමත් පුණ්‍ය චාරිකාව ඊයේ දිනේ මෙන්ම අද දිනේත් ආරම්භ වූයේ අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනාව භාවනා අසබ පරිශ්‍රයේ සිටයි. පුරා දින දෙකක් මුළුල්ලේ අනුරාධපුර පූජා භූමියේ සොබහිටි සිද්ධාස්ථාන වන්දනා කළ තායි ජාතික පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද අනුරාධපුරයෙන් පිටත්ව යාපනයේ හන්දිය මාතලේ හන්දිය පසු කරමින් මිහින්තලාව බලා පාගමනින් වැඩම කරනු ලැබුවා. අනුරාධපුර ප්‍රදේශයේ පතිත වූ දැඩි හිරු රශ්මිය පින්වත් ස්වාමින් වහන්සේලාගේ උතුම් ගමනට බාධාවක් නොවූයේ උන්වහන්සේලා සමාදන්ව ආරක්ෂා කරන දුතාංග සීලය නිසා වෙනි. දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයේ යටතේ පාගමනින් වැඩම කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට පිරිසුදු පැන් පරිෂ්කාර පූජා කිරීමෙනුත් පාදෝවණය කිරීමෙනුත් මගදිපස රැස් වූ සදහැවත් ජනතාව අපමණ පින් රැස් කරගන්නට යෝසුළු වන අයුරු අද දිනේ අපට දක්නට ලැබුණා. පුදුම සන්තෝෂයක් ඇති වුණා මේකට සහභාගි වෙන්න, මේ උදව් කරන්න ලැබිච්ච එක හාමුදුරන්ට ගිලම්පස ටිකක් හරි දෙන්න පුළුවන් කියලා අපිට ලොකු සතුටක් ඇති වුණා. ඒ අනුව ඉක්මන්ට ඒව ලැහැත්ති කරගෙන අපි ඔක්කොම අසල්වාසීන් ටික ලැහැත්ති වෙලා මේ අපි මේ ගිලම්පස පූජාව කරා. අපිට ඉතින් මේක කියන්න බැරි තරම් ලොකු පිනක්. අද දින ගමනාන්තයේ වන මිහින්තලා වෙත වැඩම කළ පින්වත් ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ උපාසක උපාසිකා පිරිස මිහින්තලේ කළුදිය පොකුණ ආරණ්‍ය සේනාසනයේ රාත්‍රිය ගත කිරීමෙන් අනතුරුව හෙට දිනේදී ධර්මාශෝක මහාධිරාජයාණන්ගේ ධර්මදූත මෙහෙවර සිහිපත් කරවන අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ මුල්ම පාදස්පර්ශයේ ලද මිහින්තලා පුදබිම වන්දනා කිරීමට නියමිතයි. තායිලන්ත ජාතික ගුණවෘද්ධ තපෝවෘද්ධ දුතාංග ධාරී පින්වත් ස්වාමීන් වහන්සේලා 47 නමකගේ සිල් ගුණදම් පුරණ උපාසක උපාසිකා පින්වතුන් 37 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උතුම් ධර්ම යාත්‍රාව දැක බලා වන්දනා කරගන්නටත් පාදචාරිකාවට බාධාවක් නොමන පරිදි හැකි අයුරින් පින්වත් මහා සංඝරත්නයට ගමන් පහසුව සලසා දී අපමණ පින් රැස් කරගන්නටත් මිහින්තලේ ප්‍රදේශයේ වෙසෙන පින්වත් ඔබ සැමට මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු.